හඳුන්වා දෙන Nokia OnePlus හැමදාම අලුත් වෙන Nokia වෙතින්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකට ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. ලක්ෂ දහසයක රාජ්‍ය සේවකින්ට කළ හැකි දේ. ලක්ෂ දහසේ රාජ්‍ය සේවයේ හරියට තමන්ගේ කාර්යය හරියට ඉෂ්ට කරනවා. දේශපාලඥයා යට කරගෙන රාජ්‍ය සේවයේ ලක්ෂ දහසයට රට ගොඩ ගන්නවා. භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳ පැහැදිලි කරන්න අගමැති රාජ්‍ය මාත්‍ය රංජන්ට දන්වයි. වේංගොඩදී යතුරුපැදියක් දුම්රියක ගැටි පියා සහ දියණිය මරුට. මෙරට ලක්ෂ දහසයක් වන රාජ්‍ය සේවකයන් සිය රාජකාරිය නිසි ලෙස ඉටු කරන්නේ නම් දේශපාලනඥයින් අභිබවා රට ගොඩ ගැනීමට ඕනට හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. නුවරඑළියද පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ තවත් මාස පහකින් මෙරට ජනතාවට නව ආණ්ඩුවක් සෑදීමට අවස්ථාව උදාවන බවයි. නෙදර්ලන්ත සහන ණය ආධාර යටතේ රුපියල් බිලියන 7ක වියදමින් ඉදි කෙරුණු නුවරඑළිය අංග සම්පූර්ණ නව දිස්ත්‍රික් රෝහල අද පෙරවරුවේ විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඇඳන් 600කින් සමන්විත වාටු සංකීර්ණයක් නවීන තාක්ෂණයෙන් යුත් ශල්‍යගාර ඇතුළු පහසුකම් රැසකින් මෙම රෝහල සමන්විත වන අතර රෝහලේ පළමු රෝගීන් තිදෙනා ලියාපදිංචි කෙරුණේ ජනාධිපතිවරයා අතින්. මම පරණ කුණු අවසන් එච්චර කැමති නැහැ. මේ රෝහල් දෙකම අවශ්‍ය නැහැයි කියන මතයක් එදා ආණ්ඩුව තුලින්ම ඇති වුණා. මට සෞඛ්‍යමතිවරයා විදිහට නුවරඑළියටත් හම්බන්තොටටත් මේ රෝහල් දෙකේ අවශ්‍යතාවය පිළිබඳව හොඳක් කතා කරන්න සිද්ධ වුණා. සමහර විට නවීන්ට මතක ඇති මම ඒ කාලේ 2011 12 දෙතුන් සැරයක් ටෙලිෆෝන් කළා. මම කිව්වා නවීන් නුවරඑළිය රෝහල අනුමත කරන්නෙම නැහැ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව. මම ඒකට ලොකු සටනක් කරනවා. ඔයත් විදේශ සම්පත් අධ්‍යක්ෂකරයාලට කතා කරන්න කියලා මම නවීන්ට අවස්ථා කීපයක් කිව්වා. එහෙම බොහොම අමාරුවෙන් තමයි මේ රෝහල් දෙක ගත්තේ. අමාරුනේ ඇයි කියලා මම කියන්නේ. ආණ්ඩුවක් වෙනස් කළා. අපි ආණ්ඩුවක් හැදුවේ දූෂණය නැති කරන්න. නමුත් ඒ දේ කරන්න බැරි වෙච්ච එක තනමුදාන්සෙලා අපි දන්නවා. ඒක නිසා අපිට රටේ මිනිස්සු උණුත් හොරු කියනවා මොනුත් හොරු කියලා කියනවා. තව මාස පහකින් මේ රටේ අලුත් ආණ්ඩුවක් හදන්න රටේ ජනතාවට අවස්ථාව ලැබෙනවා. ඒක නිසා ජනතාව විසින් උණුත් හොරු මොනුත් හොරු නොකියන පිරිසිදු දූෂණයෙන් වංචාවෙන් තොර දේශපාලකයන්ගේ ආණ්ඩුවක් හදාගන්න ඒක ජනතාව ගන්න තීන්දුවක්. ලෝකේ දියුණු වෙන රටවල් දිහා බැලලා අපි සුසුම් හෙලනවා. අනේ අපේ රට මේ ගානට අපිටයි ගන්න බැරි කියලා. බැරිකමක් නැහැ. කරන්නේ නැතිකමයි ප්‍රශ්නේ. ලක්ෂ 16 රාජ්‍ය සේවයේ හරියට තමන්ගේ කාර්ය හරියට ඉෂ්ට කරනවා නම් දේශපාලඥයා යට කරගෙන දේශපාලඥයාව ප්‍රතික්ෂේප කරලා රාජ්‍ය සේවයේ ලක්ෂ 16ට රට ගොඩ ගන්න පුළුවන්. මම ජනාධිපති වෙලා 2015 2015 16 17 අවුරුදු 3ම ආරක්ෂක අමාත්‍යාංශයට තියෙන වෛද්‍ය පීඨයට ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ටෙන්ඩරෙම්ම ලිහිණි ඇක්සලරේටර් ගන්න මගේ පස්සේ අවුරුදු 3ක් ආවා. ආරක්ෂක ඇමති විදියට වෙන කෙනෙක් හිටියා නම් කතන්දරේ නොදන්නා එහෙනම් ඒ ටෙන්ඩරින් ගන්න කියලා කියනවා. මං කිව්වා මම ඕකේ කතාව දන්නවා. ඔය ටෙන්ඩරේ වගකීතු කෙනෙක් KDU එකෙත් ඉන්නවා. ඒක කිසිසේත්ම ඔය ටෙන්ඩරෙන් ලීන ඇක්සලරේටර් මැෂින් එකක් KDU එකට ගන්න මං ඉර තියන්නේ මං පස්සේ එන්න එපා කියලා මං කිව්වා. මේ දූෂණය හොරකම වංචාව කියන එක අපේ ආමුදුරුවනේ මේ රට වෙලාගෙන තියෙන්නේ මේ ආකාරයට. භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව පැහැදිලි කිරීමක් මේ මස 27 වනදාට පෙර තමා වෙත ලිඛිතව යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක වෙත ලිපියකින් දන්වා තිබෙනවා. මේ අතර විවිධ පාර්ශ්ව අදහස් දක්වමින් සඳහන් කළේ රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ අදාළ කරුණ සම්බන්ධයෙන් තමාගේ දැඩි අවධානය යොමු ඇති බවයි. එමෙන්ම සිදු කර ඇති ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂ නායකයා වශයෙන් තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තවද රාජ්‍ය අමාත්‍යවරයා පළ කර ඇති අදහස් පක්ෂ නායකත්වයේ සහ පක්ෂයේ අදහස් සමග පරස්පර බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින්
වෙනුවෙන් නව සිංහලයේ ජාතික සංවිධානය පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අද දින අපිත් එක්ක ආව බලුපරපුර සුරකීමේ සංවිධානයේ වත්මන් සභාපති රූෆී රාමනායක මහතා මේ ස්ථානයට ආවා. පාර්ලිමේන්තුවේ මැති අමති ගොල්ලෝ කරන බලු වැඩ නිසා මේ අසරණ බල්ලෝ වැණුම් ආන ඒක නිසා මේ අහිංසක සත්තුන්ට අසාධාරණයක් වෙනවා. මේ වගේ මේ මිනිසු කරන වැඩ නිසා මේ පැමිණිල්ල 90 රංජන් රාමනායක මහත්මයාව වහාම අත්අඩංගුවට ගන්න ඕනි සතියක් ඇතුළත. එමෙන්න සංරක්ෂණ නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමයේද මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් සිදු කළා. අපි රංජන් රාමනායකට කියනවා පුළුවන් නම් උත්තර දෙන්න මේ කිත්මිණී කියන ළමයා බදුල්ලේ ඉඳලා කොළඹට එනවා රඟපාන්න ආපු ළමයාව අරගෙන ගිහිල්ලා දූෂණය කිරීම හරිද? මේ එකක් නෙමෙයි මීට වඩා සාක්ෂි සහිතව එප්පු කරන්න කරුණු සහ විධිවිධාන අපි සතුව තියෙනවා. ඒකින්ද අපි කියනවා මේ කාලකන්ණි නියෝජ්‍ය අමතිවරයා කරුණා කරලා පන්සලෙන් සහ බෞද්ධ ජනතාවගෙන් සමාව ගන්න ඕනේ. සමාව ගත්තේ නැත්නම් රංජන් රාමනායක කියන ඔය කැනහිලාට විරුද්ධව මීට වඩා බලවේගයක් මේ රට ඇතුලේ ක්‍රියාත්මක කරනවා. මේකේ මම සහ මේ සංවිධානය බොරු කියනවා නම් අපිට විරුද්ධව ඕනම දෙයක් කරන්න රංජන් රාමනායකට දවස් 3ක් කල් දෙනවා. අපි එකට හිටියා 1986 ඉඳලා ඔබේ පැටගිරි අපි දන්නවා රංජන් අයියේ. මේ අතර රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා. රංජන් රාමනායක නැමැති වන් සොට් කොන්ත්‍රාත්කරුවෙක් හැටියට මෙන්න ආයෙත් වැඩ පටන් අරන් තියෙනවා. මේ ඔහු කාගේ හෝ කොන්ත්‍රාත්තුව කරන්නේ නිසා මේ කොන්ත්‍රාත්තුවට අහු වෙන්න එපා. බාලයාට, නූගතාට, මෝඩයාට තනි වෙන්න ඉඩ දුන්නහම සමහර විට ඒ ලෙවල් විභාගේ නෙවෙයි පහේ ශිෂ්‍යත්වය උනත් ලියන්න එතුමව පොළඹවන්න පුළුවන්. මොකද මොලේ වර්ධනය නොවූ බව යමෙක්ට තේරෙන්නේ තනි වුණාට පස්සේ. රංජන් රාමනායක මැතිතුමාගේ ගොන් කතා. දැන් එතුමා දිගින් දිගටම කට ඇරියෝ කියන්නෙම ගොන් කතාවක්. අපස්සුතායන් පුරිසෝ බලිවද්දෝ ජීරති හරක් වගේ ජීවත් වෙනවා. හැසිරෙන්න කතා බහ කරන්නේ වැඩ කරන්නේ හරක් වගේ. මන්සානි තස්ස වඩ්ඩන්ති. හොඳට ඇඟපත වැඩෙනවා. පඤ්ඤා තස්සන වඩ්ඩති නුවණ නම් වැඩෙන්නේ නැහැ. ඒ නිසා අපි රංජන් රාමනායක කියන මේ විකට නළුවෙන් ඉල්ලනවා. ඔබ දන්න විෂය බයිස්කෝප් විෂය. ඒ බයිස්කෝප් එක හරියට කරගන්න. තුමා කොහොමත් මාසෙට එක පාරක් මොකක් හරි ආందోళනාත්මක ප්‍රකාශයක් නිකුත් කරනවා. නමුත් මම එතුමාට එක දෙයක් කියන්න කැමති. කලින් කිව්වා වගේ මේවා කතා කිරීමේදී හොඟක් විමසිලිමත්ම කතා කරන්න නිකන් බ්‍රේක් නැතුව යන්න ගියොත් අන්තිමට වෙන්නේ ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙන එක තමයි වෙන්නේ. එයා මහා සංගරත්නේ සමාව ගන්න ඕන. එයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමතිවරයෙක්ද රාජ්‍ය අමතිවරයෙක්ද දැන්. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ සම්පූර්ණයෙන් මහා සංගරත්නේ සමාව ගන්න ඕන. මේක විහිළුවක් නෙවෙයි. ඔහු කියපු ඒ ප්‍රකාශය බරපතල ඒක සමස්ත බෞද්ධ ජනතාවට ගහපු විශාල ප්‍රහාරයක්. ඒ හින්දා එක්සත් ජාතික පක්ෂය මේකට මැදිහත් වෙලා රංජන් ලව්ව මේක සම්පූර්ණ සමාව ගන්න ඕන. ඒක තාම නරක ද්‍රෝහි ප්‍රකාශයක්. ඒක තාම දැඩි ලෙස හානිකර ප්‍රකාශයක්. ඒක ස්වාමීන් වහන්සේලාට කරන්නේ මේ සමස්ත බෞද්ධ ජනතාවට ගහපු පහර. ඇත්තටම මට හිතෙනවා මේ පුද්ගලයා අධිකරණයට අපහාස කරනවා. මේ රටේ කීර්තිමත් පුද්ගලයන්ට අපහාස කරනවා. දිගින් දිගටම ගරුතර මහා සංඝරත්නයට අපහාස කරනවා. මේක කුමන්ත්‍රණයක් කියලායි මගේ විශ්වාසය. ඒ නිසා කරුණාවෙන් මම එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා හිටිනවා නායකත්වයෙන් එකතු වෙලා මේ පිළිබඳව අවශ්‍ය පියවර වහාම ගන්න. එසේ නොමැතිනම් එක්සත් ජාතික පක්ෂයේ අනාගතය ඉතාම අඳුරු බව කීමට මට සිදු වෙනවා. රංජන් රාමනායක මැතිතුමා හොඳට තනකොළ කාල හැදිච්ච ගොන්නාම්බෙක් විදිහට තමන්ගේ ශරීර කූඩුව හදාගෙන ළමයි කටයුතු කරලා තියෙන්නේ. ගරුතර මහානායක ස්වාමින් වහන්සේලාගෙන් අපි ඉල්ලා සිටිනවා රංජන් රාමනායක මැතිතුමාට සංඝ ආඥාවක් පනවන්න කියලා මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. රංජන් රාමනායක මැතිතුමා කතෝලිකෙක් නම් අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන් කාදිනල්තුමාගෙන් දැඩි අවධානය යොමු කරලා රංජන් රාමනායක පිළිබඳව යම් විශ්ලේෂණයක් කරන්න. වගකීතු අමාත්‍යවරේ වික්ෂුන් වහන්සේලා පිළිබඳව කළා වූ එම ප්‍රකාශය තාමත් වැරදි. එය තරේ දැඩි පිළිකුලෙන් හෙලා දකිනවා. ඒ නිසා අපේ හාමුදුරුවනේ ඔබතුමන්ලාට යම් අපහසුාවක් සිද්ධ වුණා නම් මම සමාව අයදිනවා ඔබතුමන්ලාගෙන්. අපි එකතු වෙලා වැඩ කරමු. තමන් සහ තම පක්ෂයේ බලය බෙදීම ස්ථාවරයේ සිටින් ඒ සඳහා තවදුරටත් කැපවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ යාපනයේ ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකදී. යාපනය චුන්නාක්කම් ස්කන්ධවරෝදය විද්‍යාලයේ නව ප්‍රධාන ශාලාවකට මුල්ගල දැබීම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරුණා. මම කියන්න කැමති මම සහ මගේ පක්ෂය බලය බෙදීමේ ස්ථාවරයේ සිටිමින් ඊට කැප වෙනවා. සිංහල මුස්ලිම් සහ අනෙකුත් ජන කණ්ඩායම්වලට පිළිගත හැකි ඔබට අවශ්‍ය ආකාරයේ බලය ලබා දීමට. මොකද මේ මොහොත වන විට ඔවුනවුන් අතර ගොඩක් අර්බුද තියෙනවා. අපි කැප වෙනවා සංවිධාවට සහ දේශපාලන විසඳුමකට. මට විශ්වාසයි අපි ඒ ඉලක්කය සඳහා ඉතා ආසන්නයි කියලා. ඉදිරි වසර දෙක තුළ එය අවසන් කරන්න පුළුවන්. In the next 2 years, let us clinch it and finish it.
මරණ දඬුවම එලෙසම තිබිය යුතු නමුත් එය ක්‍රියාත්මක නොකළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ පිළියන්දල පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පිළියන්දල මාවිත්‍ර සිරිතිසරණ ධර්මායතනයේ වෙත පැමිණ ආගමික වදාවත්වල නිරත වුණා. මරණ දඬුවම ගැන ලොකු ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවානේ. ජනාධිපතිවරයා ඒක නැවත ආරම්භ කරන්න ඕන කියලා හිතනවා. ඒක තුලින් කුඩු නැත්තන්න පුළුවන් කියලා. ඒ තුමා විශ්වාස කරන්න ඇති. මුත් වැඩි දෙනාගේ මතයක් තියෙන රටේ මේක අවශ්‍ය නැහැ කියලා. ජනාධිපතිවරයා කියනවා එහෙම ක්‍රෝතින් ශෝක දිනයක් බවට පත් කරනවා කියන කතාව. ඒ තුමාගේ අදහසනේ. ඔබතුමා කියන්නේ කොහොමද මේක ක්‍රියාත්මක කරන්න දෙන්න එපා කියන කතාව. දඬුවම විනාශ කරන්න ඕන නැහැ. එයා ක්‍රියාත්මක නොකළ යුතුයි කියලා තමයි මගේ පෞද්ගලික විශ්වාසය. මම කොළඹ ඉඳලා කොහමද වීරකෙටි එයා වීරකෙටි ගියා දැන් තියෙන දේශපාලන වාතාවරණයත් එක්ක UMP කට්ටිය ඔබතුමත් එක්ක සාකච්ඡා කරන්න හැම උත්සාහය දනවා ඒක කියන්න බෑ ඒ කියන්නේ එහෙම තියනවා නෑ ඒක කියන්න බෑ කුමාර මහත්මයා කිව්වේ නම් මේ පාර්ලිමේන්තුවේ ඔබතුමා ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක හැමදාම ගිහිල්ලා රැට හම්බ වෙන මිනිස්සු එයි කියන්නේ එහෙම වෙනවා ඒ අනුරුදිසා නායක මහත්තයා මම නෙවෙයි තම පක්ෂයේ ජනපති අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අගෝස්තු 8 වෙනිදා ඉදිරිපත් කරන බවත් කිසිම ලෙසකින් ජනාධිපතිවරණය කල්දැබීමට ඉඩ නොදෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි සභාපති මහාචාර්ය ජීල් පීරිස් මහතා මේ බව සඳහන් කළා. සමහර පක්ෂ තුල අභ්‍යන්තර සංග්‍රාමය අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා සීමිත මුදලක් වියදම් වෙනවා ප්‍රචාරක දැන්වීම සඳහා සමහර අය දැනටම ජනාධිපති ආර්යවන් වෙලා එක්සත් ජාතික පක්ෂ විරෝධී බලවේගවලට නායකත්වය දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ඉතින් ඒ අරමුණ ඇතිව තමයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා ආරම්භ කළා. දැන් වට පහක් අවසන් කරලා තියෙනවා. අපේ අපේක්ෂාව බලාපොරොත්තුව තමයි අගෝස්තු 10 වෙනිදාට ඉස්සෙල්ලා ඒ සාකච්ඡා අවසන් කරන්නට. මොකද අපේ මහා සම්මේලනය අගෝස්තු 11 වෙනිදා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිසා අපි ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔක්ටෝබර් 8 වෙනිදා එළිදැක්වීමට බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්දේ සෙප්තැම්බර් 7 වෙනිදාට පස්සේ ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට තියෙනවා. නාම යෝජනා පත්‍ර කැඳවිය යුතුයි ඔක්ටෝබර් 10 වෙනිදාට පසුව ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි නොවැම්බර් 15යි දෙසැම්බර් 9 අතර. ඒක කාටවත් වෙනස් කරන්න බෑ, කල් දාන්න බෑ. ඕනෑම මැතිවරණයක් සඳහා අපි සූදානම්. පළාත් සභා මැතිවරණය හදිසියම මේ මාතෘකාව කරලියට ඇවිල්ලා තියෙනවා. කිසිසේත් හීනකින්වත් හිතන්න එපා ජනාධිපතිවරණය කල් දැමීම ඒකට නම් අපි කිසිසේත් ඉඩ තියන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රජාවක් සම්බන්ධ වෙනවා ජනාධිපතිවරයා අපේක්ෂකයා වෙන්න. සාකච්ඡා තුළ ජනාධිපති අපේක්ෂකයෙකු පිළිබඳ කිසිම ප්‍රශ්නයක් මතුවේ නැහැ. වෙනතුරු ඉස්සෙල්ල බලා සිටිනු. රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික තවහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස සැලකෙන මොහමඩ් ෆාරුක් මොහමඩ් ෆවාස් නැමැත්තා අප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද නියම කළා. සකකරුට අප ලබා දීම කෙරෙහි තම විරුද්ධතාවක් නොමැති බවට නීතිපතිවරයා විසින් අධිකරණයට යොමු කර තිබූ ලිපියක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සකකරු අප මත මුදා හැරීමට තීරණය කළා. පාස්කුවිරිදා ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවහීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කළේයි සැකපිට මොහමඩ් ෆාරුක් මොහමඩ් ෆවාස් නැවැත්ත අත්අඩංගුවට ගනු ලැබුවේ අප්‍රේල් මාස 28 වනදායි. අත්අඩංගුවට ගන්න අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී ජාතික තවහීද් ජමාත් සංවිධානයට අයත් වීඩියෝ පට හා සංයුක්ත තැටි හමු වූ අතර පසුව කෙසෙල්වත් පොලිසිය විසින් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේරතේ සැකකරු අධිකරණ ඉදිරිපත් කෙරුණා. සැකකරු සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී මොහු ජාතික තවහීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකයයි තහවුරු කරගත් බව මීට පෙර මෙම නඩුව කැඳවුව අවස්ථාව
කලාපේ පොලිසිය අධිකරණ හමුවේ අනාවරණ කරනු ලැබුවා. කෙසේ වෙතත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට අද යළි ඉදිරිපත් කරනවා. සැකකරු සම්බන්ධයෙන් දැනට සිදු කර ඇති විමර්ශන වාර්තාවලින් හෙළිදරව් වන කරුණුවලට අනුව සැකකරුට එය ලබා දීම සම්බන්ධයෙන් තම විරෝධතාවක් නොමැති බව නීතිපතිවරයා ලිපියක් ඔස්සේ අධිකරණය දැනුවත් කර තිබුණා. මේ අනුව අදාළ ලිපිය සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීරප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියෝග කළ අතර ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමටද අධිකරණය පියවර ගත්තා. මෙතර පාස්කුරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් එම නඩුවේ දසබන සැකකරු වන කරුපයිය රාජේන්ද්‍රන් හෙවත් අබදුල්ලා නැමැත්තා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කරනවා. මෙහිදී සැකකරු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන තවමත් අවසන් කර නොමැති බව ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්න අතර ඒ අනුව සැකකාර කරුපයිය රාජේන්ද්‍රන් මේ මාස 29 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ක්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා. එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මත මුදා හැර සිටින තඹ කර්මාන්ත ශාලාවේ අනෙකුත් සේවකී 9 දෙනා හට ඔක්තෝබර් මාස 7 වෙනිදා අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා. වහප්පාදයේ රට තුළ පැතිර යාම නියත වශයෙන්ම නතර කරන බව බොදබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ කඩුනායක දාගොන්න ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින්. සහරන් පන්නයේ මිනිස්සු තනන මරාගෙන මැරෙන මතවාද සහිත සංවිධාන 50ක් තාම මේකේ ක්‍රියාත්මකයි. මේ මෝඩ ආණ්ඩුවට තාම බැරි වෙලා තියෙනවා. පොඩි පොඩි අංකුර නෙවෙයි මහ වෘක්ෂ ටික බිම හැලන්නේ. ඇයි? උන්ගේ ඡන්ද දෙකට කෙලහලාල මේ දරුවට උන්ගේ අනාගතේ එක්කම සෙල්ලක්. ඒ නිසා හාමුදුරුවනේ දැන් අපිට අවශ්‍යයි රටවට කරලා රටබඳින්න පුළුවන් නායකයෙක්. ජාතික න්‍යාය පත්‍රයකට මෙහෙවන්න පුළුවන් පාර්ලිමේන්තුවක්. ඉස්ලාම් වහප්වාදයේ කියන්නේ පිළිකා. මේ පිළිකාව දැන් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. මෙතනින් එහාට මේක වෙන්න දෙන්න බෑ. ඒකට අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ඉස්ලාම් මන්තවාදයේ පරද්දනවාමයි. ඒක අපිට කරන්න පුළුවන්. හැබැයි දේශපාලකයෝ අපිට ගැහුවොත් ඒක අපිට කරන්න බැරි වෙනවා. මැද පෙරදිගත් එක්ක එකතු වෙලා මේ අන්තවාදී වහප්වාදයේ පෝෂණය කරන උදවිය මේ පොළවට දරාගත නොහැකි තරම් සල්ලි කන්දරාවක් ගෙනල්ලා තියෙනවා රටට. ඒ සල්ලි වලින් අද අපේ භූමිය ගන්න ප්‍රභාකරන් තුවක්කුවෙන් කරපු දේ වහප්වාදීන් සල්ලි වලින් කරනවා. අපිට පොඩි හරි වැරද්දක් කරන්න බෑ ජාතිය වෙනුවෙන් මේ වෙලාවේ. බෞද්ධ කතාව ඕනේ. සිංහල වීමයි වැදගත්. එනිසා අපට ඕන සිංහල ආණ්ඩුවක් හදා. UNP හාමුදුරුවෝ, ශ්‍රී ලංකා හාමුදුරුවෝ එකතු වුණා. පොන්ට්ටු හාමුදුරුවෝත් එකතු වුණා. JVP එකට කඩේ යන උන්නාන්සේත් අල්ලගත්. ඔක්කොම ටික අල්ලගෙන වාඩි කරගත්ත කතා කළා. පටන් ගමු වැඩ පිළිවෙල ගියා ගියක් ගියක් ගානේ. කරන්න බැරිද? අපේ මිනිස්සු කියන ගහන්නේ නැද්ද? කරන්න පුළුවන්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඔස්සේ සැබවින්ම සිදුවන්නේ මෙරට බුද්ධාජන නිලධාරීන් දඩයම් කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. මීරිගම රද්දල්ගොඩ විහාරස්ථානයේ ඊයේ පැවති උත්සවයකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. පාස්කු ඉරිද ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් ටික සහ ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දුන්න දේශපාලන නායකයෝ ටික නොමැතිව මේ ආණ්ඩුව ගෙනියන්න බැරි නිසා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කරා අපේ රටේ බුද්ධිංශ විනාශ කරන්න 2001 දී මෙතුම අගමැති වුණා. අගමැති වෙලා කරපු පළවෙනි ජොබ් එක මොකක්ද? මිලේනියම් සිටි එකේ තිබුණු නිල බුද්ධිංශ වැටලුවා. ඒකේ ගිහිල්ලා බුද්ධිංශ ඉන්නේ කවුද කියලා නන්ලයිස්සෝ දෙනවා මාධ්‍යට. මොකද උනේ? LTTE පස්සෙන් ඇවිල්ලා එක්කෙනා පස්සේ එක්කෙනා ඇවිල්ලා 38 දෙනෙක් මරලා දැම්මා. අපේ බුද්ධිංශ අද කරන්නේ නෙවෙයි ලබන 24 කැඳවලා තියෙන ඕකට නෙවෙයිද මේ බුද්ධාංශ අපිට තොරතුරු දුන්නානේ ඒක තියනවානේ ගහන්නේ පල්ලි වලට ගහන්නේ දරුපහේ හෝටල් වලට නල් ලයිස්තු තියෙනවා ඊළඟට මොකද කරන්නේ අපේ බුද්ධාංශේ ලයිස්තුව ඔය ත්‍රස්තවාදීන් ළඟට ගියපුවම මෙතෙක් කවුරු නොදැන හිටපු මේ නිලධාරීන්ගේ ජීවිත අනතුරේ කවුද මේකේ වගකීම ගන්න මොකද අපේ ජීවිත වලට දෙන වටිනාකම මේ පාස්කිරිද ප්‍රහාරේ ඔය ISIS කාරෙන්ට තියුණු වමනාවට කරපු වැඩක් නෙවෙයි මේක ජාත්‍යන්තර බලවේග වලට තියුණු වමනාවට කරපු වැඩක් මේකට ISIS කාරයෝ පාවිච්චි කරන අපේ රටේ වරාය අපේ රටේ ඉඩන්ටික මංකොල්ල කන්න ඇමරිකාවට විතර පය ගහ ගන්න ඕන. ඇමරිකන් කාර්යයට බින්ගංගලක් දෙන්න මේ කලාපේ තියෙන දුප්පත්ම රටවත් සූදානම් නැහැ. ඒකට සූදානම් නිවට පාලකයෝ පාලනය කරන ශ්‍රී ලංකාව විතරයි. අධිකරණයේ නඩුව අහන්න කලින් පාර්ලිමේන්තුවේ තීන්දුව ඉලවරයි. රිෂාඩ් බදෝද්දීන්ට සාතිකයක් දුන්නා මේක හොඳ සුද්ධවන්තකේ. මිනිහ නිදහස්. උසාව ගිහිල්ලා මොනව කරන්නද? අධිකරණයේ කටයුතු වලට බලපෑම් කිරීමට අග්‍රාමාත්‍යවරයාට කිසිදු බලයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායකර මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා.
මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලේ රතන හිමියන් අද හලාවතදී චෝදනා කළේ අග්‍රමාත්‍යවරයා පොලිසිය හසුරුවන බවටයි. අගමැතිතුමා කියලා තිබුණා පාස්කු ඉරිදා කරන ලද ප්‍රහාරය පිළිබඳව බුද්ධිංශ කරපු පරීක්ෂණ අනුව යම් යම් පුද්ගලයන්ට චෝදනා එල්ල කරන්න පුළුවන්කමක් නැත. ඒ අතර නීතිඥවරු කියලා තිබුණා මේ බුද්ධිංශයේ පරීක්ෂණ වාර්තාව සම්පූර්ණයෙන් සියලු පැති ආවරණය කළා නැත. ඒ නිසා අධිකරණය මේ පිළිබඳව විභාගය කරගෙන යා යුතුය. කොහොමත් අධිකරණය විභාගය කරගෙන යන අතරතුර අගමැතිවරයා අධිකරණයේ තීරණය ප්‍රකාශයට පත් කිරීම බරපතල වරදක්. මෙම අගමැතිවරයෙකුට අධිකරණයේ ඉක්මවා අධිකරණයේ තාමත් පරීක්ෂණ කරගෙන යන කාරණයක් ගැන තමන්ගේ තීන්දුව දෙන්න පුළුවන්ද? එපමණක් නෙමෙයි. ඔහු කියනවා මේ නීතිඥවරුත් වැරදි. මේ ප්‍රශ්නය මෙහෙම මතු කිරීම. දැන් මේ අධිකරණයට කෙලින්ම බලපෑමක් කරන්න හෝ අධිකරණයේ බලයට අධිකරණය තුල යන ක්‍රියාදාමයට මේ විදිහට හරස්ව කතා කරන්න අගමැතිවරයාට තියෙන බලය කුමක්ද කියලා අපි ඇසිය යුතුයි. පොලිසිය අද හැසිරවන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතුමා කියනවා රිෂාඩ් බදුදී මහත්තයාට කිසිම චෝදනාවක් නැහැ කියලා. මේ මිනිස්යා පිළිබඳ බරපතල ප්‍රශ්න රාශියක්. සතුසේ අකාර්යක්ෂමතාවය, වාහන අවභාවිතාව, ඉඩම් පරිහරණය, තමන්ගේ පවුලේ ඥාති ගණයාට දීපු ඉඩම් වල විස්තර, මේ සියලු තොරතුරු බොරුවක් කියලා විශ්ිකරන්න පුළුවන් නම්, ඒ කියන්නේ තමන්ගේ ඉදිරි මැතිවරණයේදී මුස්ලිම් ඡන්ද කුට්ටිය තමන්ගේ සාක්කුවට දාගෙන ඉමේ පරමාර්ථයෙන් සම්පූර්ණ රනිල් වික්‍රමසිංහ මහත්තයා හැසිරෙන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්මයාට කියන්න ඔබතුමා රිෂාඩ් බදුද්දින්ගේ ඡන්ද මල්ල ගැන හිතලා වැඩ කරනකොට ඒ හා සමාන ලක්ෂ 10ක් ඡන්ද ඔබ අතහැරලා යන බව රිෂාඩ් වෙයංගොඩ වඳුරුව දුම්රිය හරස් මාර්ගයේදී අතුරුපැදියක් දුම්රියක කෙටි අදපෙරරුව සිදු අනතුරකින් පේකු හා දියණියක ජීවිතක්ෂයට පත් වුණා. ගල්කිස්සේ සිට කංකසන්තුරය දක්වා දහවනේ වූ නගරාන්තර සීගුගාමී දුම්රිය අදුදැසන 6:45ට පමණ වඳුරුව දුම්රිය හරස් මාර්ගයේ පසු කරමින් යමින් තිබේදී විමාන තුර සිදුව තිබෙනවා. ප්‍රද්දුරුව ජාතික පාසලේ ඉගෙනුම ලබන සිය දියණිය වාර විභාගය සඳහා රැගෙන යමින් සිටියේදී පියත් දියණියත් විමාන තුරට මුහුණ දුන් අතර ඔවුන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. මෙහෙන් කෝච්චියක් ගියානේ මේ පැත්තට. එතකොට එයා හිතුවේ මේතන බෙල් එක වදින්නේ ඒ ගිය කෝච්චියට කියලා. ඊට පස්සේ එයා ඉතින් අනිත් පැත්තෙන් කකේ කියලා දැන්න එයා මෙතනින් ගියා. ඒකෝර මෙතන ගේට්ටුවක් තිබුණේ මනුස්සය යන්නේ නැ නේද ගමන. කවුද මේ මනුස්සෙන්ගේ ජීවිතේ මේ අනිවාර්යෙන් අපිට මෙතනට එහිඳ ගේට්ටුවක් ඉල්ලලා දෙන්නම. මේගොල්ලෝ දානකට ඇවිල්ලා තිනා මේගොල්ලෝ මේ මෙහෙ නෑදෑය ඉන්නවා. ළමයා ඉස්කෝලේ දාන්න ගියා. ඉස්කෝලේ දාන්න යනකොට කෝච්චිය කොළඹ පැත්තට මාරුණා. මාරුණා මෙතනින් අනිත් පැත්තට යනකොටම වවුනා ඉන්ටර්සිටිය වවුනා ඉන්ටර්සිටිය වැදිලා එළියෙන් මෙතන ඇවිල්ලා තමයි එළියෙන් වැටිලා මැරුණා. තාත්තා එතන එහා පැත්තේ වැටිලා මැරිලා හිටියා. මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ ජයාලු කොටුගුරු ප්‍රදේශයේ පදිංචි 42 වැනි සජීව චින්තක සිල්වා සහ ඔහුගේ දියණිය වන එකලොස් හැවිරිදී රූසදී දිලන් සාසිල්වා යන අයයි. ජයාලු කොටුගුරු ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් වෙයංගොඩ ප්‍රදේශයට පැමිණ ඇත්තේ සිය මුත්තණුවන්ගේ තුන් මාසයේ දානමය පුණ්‍ය කර්මය සඳහා සහභාගී වීමටයි. මෘතදේහයන් මෙවර විට වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. කුඩා මොළයේ කොටසක් අඩුවීම හේතුවෙන් රෝග කීපයකින් පීඩා විඳින වයස අවුරුදු 2ක දැරියක් පිළිබඳ පුවතක් මාතර මාවරල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ජීජී නිහන්සා පැහැසරණි පුංචි දියණියට තවමත් වයස අවුරුදු 2යි. උපතේදීම කුඩා මොළයේ කොටසක ඇති වූ සංකූලතාවක් නිසා ස්නායු, හෘද, ආමාශය සහ ශසන රෝගවලින් ඇය පීඩා විඳින බව වෛද්‍ය නිර්දේශවල දැක්වෙනවා. පුංචි නිහන්සගේ මව වන HAG චතුරිකා කුමාරි සිය දරුවා පිළිබඳව හඬ අවදි කළේ මෙලෙසින්. මේ දරුව නිතර ලෙඩෙන නිසාම කරාපිටි රෝහල දන මාසයට ගමන් 6ක් අතර කිනික් යනවා අපි. ට්‍රිවිල් එක රුපියල් 3000ක් අතර යනවා. දරුවට බෙහෙත් වලට අත්‍ය 5000ක් අතර යනවා. දැන් අපිට තියෙන්නේ මියාව ඉන්නකන් ජීවත් කරගන්න තමයි. ලෙඩේ සනීප වෙන ලෙඩක් නෙමෙයි කියලා තමයි කියන්නේ. අපි මෙච්චර අසරණුලයිද අපිට මේ රජයෙන් කියලා කිසිම ආධාරයක් නැහැ. සමුද්‍රියත් නැහැ, වෛද්‍ය ආධාර නැහැ, ආබාධිත ආධාර නැහැ. නිහන්ස පැහැසරණි පුංචි දියණියගේ පියා ස්ථිර රැකියාවක් නොමැති අතර මවටද රැකියාවක් ගැන සිතන්නටවත් හැකියාවක් මෙවන් පසුබිමක ඇත්තේ නැහැ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටාහිරු. රටවටාහිරු
බණ්ඩාරගම කැස්බෑව ප්‍රධාන මාර්ගයේ කිඳෙල්පිටිය ප්‍රදේශයේදී වෑන් රථයක ත්‍රිරෝදරතයක් ගැටෙන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අනතුරින් ත්‍රිරෝදරතයේ රියදුරු සහෝගේ බිරිඳ තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ දියණියට කිසිදු අනතුරක් සිදුව නැහැ. ආනමඩුව ප්‍රදේශයේදී නවතාති වූ ටිපර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් 25 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හසලක 13 ප්‍රදේශයේ උල්පත්ගම වැවේ දියනෑමට ගිය 15 හැවිරිදි සිසුවෙකු දියගිලී ඇති අතර ප්‍රදේශවාසීන් ඔහු කඩිනමින් බේරාගෙන රෝහල්ගත කිරීමට පියවර ගත්තත් ඒ වන විට ඔහු ජීවිතක්ෂයට පත්ව සිටියා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට බුද්ධිංශ නිලධාරීන් කැඳවීමේදී ඔවුන්ගේ රහස්‍ය භාවයේ හෙළිවීමට ඉඩ නොතමන බව කමිටු සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා. කමිටුවේ ක්‍රියාදාමයන් නිසා කිසිම දියංශේ නිලධාරි මහතුන් අවහිරයක් නැත හානියක් හෝ ඒගොල්ලන් අඳුනා ගැනීමක් කරන්න දෙයක් නැහැ. සාහිතික අධිරා දෙනවා මොන හේතුව නිසාවත් ඒ තුමන්ලා අඩු ගානේ ශාලාවට එනකොටවත් පින්තූරයක් ගන්නවත් මං ඉඩ දෙන්නේ නැහැ. මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධයෙන් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය හලීම් මහතාද මහනුවරදී මෙලෙස අදහස් පළ කළා. විවාහ වීමේ වයස සීමාව සම්බන්ධව ආගමික නායකයන්ගේ පැත්තේ මතභේද පවත්නා ආගමික නායකරුන් මේ ගැන තෘප්තිමත් වෙන්නේ නැති තත්ත්වයක් පවත්න බවයි අපට දැනගන්න තිබුණේ. මේ විෂය තලතාසුකෝරළ මැතිගේ අධිකරණ අමාත්‍යාංශ යටතේ පත්වන විෂය ධාරාවක්. ඒ නිසා මේක අපි කල්පනා කරා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න. අපි එළියම ඔන්නේ අද රාත්‍රියේ 9:55ට. අයෝ 1